අපි අදදිනයේ සාකච්ඡා කරන්නේ දෙවෙනි ප්‍රශ්්‍රපත්‍රය. වියවාරික ගනිතය පිළිබඳ විිෂයකරුණු ඇතුළත් ප්‍රශසපත්‍රය. එතන මේ ප්‍රශ්්‍රපත්‍රයේ පාට්ටේ සාහ පාට්පීගේන කොටස්ේක ගොල්ලට කලින් පරිදිම ලැබෙනවා. එතන මේ පාට්ේ ොටසි ප්‍රශ්දාහ ඇතමයි අපිසාකච්චා කරන්නේ මේ පලවෙනි ගැටලුව දිහා බැලුවතින්. අපිට තියන්නේ සුරුජු තිරස් පතක චලිතවට මෝටර් රතයක් පිළිබදව. ඉන් ගැටලුව දිකටම කියියෝගෙන යන්න පුොළුවන්. ප්‍රවේග කාල වක්්‍ර සම්බන්ධ ගැටලුවක් එතන මේ ප්‍රවේග කාල වක්්‍රයක දී මෙන මේ වගේ කරුණු වැදගත්. අපි බොහෝ විට ඇතට සෑම විටම තිරස්ව අඳිනාා කාලය. මට කියන්න වශ්‍ය වුණේ බොහෝ විට මේ ඒකක තීල තියෙනවනම්. මේ කාලයයක්ක්ෂය සම්මත ඒකකය තත්පර. ඊලාට මේ තියන ප්‍රවේගයක්ක්ෂය. ප්‍රවේගයක්ක්ෂයේ සඳහා සම්මත ඒකයේ තත්පරයට මීටර. තර මේ ගැටලුවල කාලය ප්‍රवेේගයප එකක් කාකාරයට ඉදිරිපත් කරන්න පුළුව. එතර මෙෙනත් ඒකවලින් ඉදිරිපත් කලලා තියෙනවා නං අපි සම්ම ඒකකවලට යනඒක වඩාත් සුදුසයි. නමුත් මේ ගැටලුවේ ද එහෙම ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. මොකද අපිට කියන්නේ ප්‍රධාන වශයෙන් ඒ ආකාර යු ප්‍රවේගයෙන්. ඒකක පිළිබඳ අපිට ඒ යන මහන්සුවේෙන් අවශ්‍යනෑ. එතර ආරම්භේ මේ මෝටර් රතේ +ු ප්‍රවේගයෙන් චලනය වන මොහොතක, ඒ ආකාරව, මෝර්රතයක් ඒ ආකාර ලෙස යු ප්‍රවේගයෙන් චලනය වෙනවා. එතන මේ තියෙන්නේ ආරම්භක ප්‍රවේගය. මාර්ගබාධකයේ දකිනි නිසා ඒ ආකාර බන්ධනයක් ඇයටතේ වී ප්‍රවේගය දක්වා අඩුවෙනෝ. ඊළඟට වී ප්‍රවේගයෙන් ගිහිල්ලා අවසානයට නැවත යු ප්‍රවේගය කරා එළඹෙනු. එතන මේ තමයි මගේ ප්‍රවේග කාල වක්‍රය. ඇතරම නිල්පාට ත්‍රිකෝණය අපිට අවශ්‍ය කරන්න දෙබනි කොටසට. ොකක්ද මේ දෙවෙනි කොට සැකියන්නේ. මෙම චලිතයේ සඳහා ටී කාලයක්. මේ ආරම්භක කාලය මේ ටී කාලය. මෙතනදී චලිතය අවසානයි. මෙම මාර්ගබාධකයේ නොතිබුණි නම්. එම කාලයේදී රථයට යා හැකිවතිබූ අමතර දුර ක්‍රම දෙකකට හදන්න පුළුවන් සම්පූර්ණ දුර සහ මෙම බාධකයේදී ගමන් කළ දුර. එතර ඒම හදාගන්න පුළුවන් ඊට වඩා පාසුම දේතමයි මේ විදිහට. වෙන්න මේ ත්‍රිකෝණය හඳුනා ගැනීම. එතර මේ ත්‍රිකෝණයෙන් කියන්න මොකදද ඒකාකාර ප්‍රවේගයෙන් ගියා නං මේ ගැටලුවේ මේ තිරස් ්‍රේකාව නමුත් දැන් වෙන්නේ ඉස්සල් ලම ඒකාකාර මන්දරයෙන් ඊලාන්ට ඒකාකාර තරණයෙන්. එතර ඒ නිසා මේ ත්‍රිකෝණේ ශේෂත්‍රපලය පහසුවෙන් ලියන්න පුළුවන්. භාගයක් ආධාරකය ගුණකිරීම උස. භාගයක් ආධාරකයේ ට විදියට අඳුරගන්න පුළුවන් මේ තියෙන්නේ උස යු අඩුකිරීම වී. එතරඒ නිසා මේ ගැටඩේ වැදගත්මදේ ප්‍රවේග කාලවක් ක්‍රය ඊළඟයට මෙන්න මේ කොටස අපිට අදුරගන්න පුළුවන්. ඊලාට තියෙන ත්‍රිකෝණයේ ශේෂ්‍රපලය ලියනේක පමණයි. අපි බලමු දෙවෙනි ගැටලුව. එතන මේ දෙවෙනි ගැටලුව සාපේක්ෂ ප්‍රවේගය හා සම්බන්ධ ගැටලුවක්. නිසල මුහ නැව් දෙකක්. ඒ නැව යු ඒ ආකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. එතර අප ඒ නිසා මේ කරුණු, විදිට සඳහන් කරන එක බැදගත්. ඒ නැව නිසලමූද නැත්තම් පොලෝඩ සාපේක්ෂව යු ප්‍රවේගයෙන් අපි මේ තිරස් සිරස් දිශාවීහලට ඒ යන්න උතුරු දිශාවට. ඊලාට අපි බී නැවගත්වතින් එයාගේ ප්‍රවේගේ දීලතිය නෝ. ඇතනම ප්‍රවේගේ කොටසයි දීලතියෙන්න්න විශාලත්වය පමණයි. ඊලාට තවදත්වයක් කියනවා එක්තරා මොහොතකදී ඒ නැවේ සිටින නිරීක්ෂකයක් තවිදියකින් කියනව නම් ඒ නැවට සාපේක්ෂව. ඒ නැවට සාපේක්ෂෝබ නැව එක්තරා මොහොතක දී තියෙන්නේ හරියටම දකුණු දිශාවෙන්. ඒ වගේම තවකරුණක් ඒවා ගැටුම් මගක. ඉති ඒම නං මේ ඒ නැව නිශ්චලකරොත්. ඒ නැවට සාපේක්ෂව න ගමන් කරන්න ඕනේ හරියටම බට හිර දිශාවට. එත රේනිසාමට මේකරුණ නිගමනය කරන්න පුළුවන්. ඒ නැවට සාපේක්ෂව බී නැවේ ගමන් මග දිශාව හරියටම බටහිරට. එතර ඒකරුණ වටහගත්ත නං වඩාත් පහස්සේ. ඊළඟට අපි කරන්න සාපේක්ෂ ප්‍රවේගේ පිළිබඳ බූලධර්මය. එතර අපට කැමති විදිහකට මේ සූත්‍රයේ ලියන්න පුළුවන් මල්ලිව්වා ඒට සාපේක්ෂව පොළව පොළවට සාපේක්ෂව බී නැබ ඒමනං ඒට සාපේක්ෂව බී න. ලියන සාපේක්ෂ ප්‍රවේගේ පිළිබඳ බූලධර්මය කැමති විදිහකට ලියන්න පුළුවන්. ඇතර මම් මේක ලිව්වෙ මේ අවසාන කොටස දිහා බලාගෙන. බීනවෙහි ගමන් දිශාව ඒක ඇන පොලොට සාපේක්ෂෝ හොයන්. ඇතර මේක කොයි විදිර ලිව්වත් හොයන්න පුළුවන්. ඊලාට මේ ගැටලුව සාපේක්ෂ ප්‍රවේගේ ගැටලුවේදී වැදගත්බදේ තමයි ප්‍රවේකත්‍රිකෝණය. මේ සූත්‍රයේ ලිව්වයින් පස්සේ මේවට මේ ප්‍රවේග ආදේශ කරන්න පුළුවන් විභේධනයෙන් ආදී වශයෙන්. අපිට පුළුවන් මේ ගැටලුව බිසිදන්න. නමුත් වැදගත්ම දේ තමයි මෙන්න මේ ප්‍රවේග ත්‍රිකෝණයේ. අපි බලමු ප්‍රවේග ත්‍රිකෝණය කොහොමද අඳින්නේ. ඒට සාපේක්ෂ B තමයි අපි සොයන්න උත්සාහ කරන්නේ මංගේ නිසා ඒගෙෙන් පටන් ගත්තා. මෙදන තියෙන්නේ ඒයට සාපේක්ෂවඊ. නමුත් අපි දන්නවා ඊට සාපේක්ෂව ඒ ඉහලට යු ඒනම් මේ දෙක මාරුුණොත් පහලට U. මේ තියෙන්නේ ඒ සිරස්ස පහලට පොළොවඊ. ඊලාට බන් තව දන්න දෙයක් තමයි ඒට සාපේක්ෂෝ බී නව ප්‍රවේගය දිශාව එත ඒක තියෙන බටහිරට මේ පැත්තට. විශාලත්වය දන්නේ නැහැ. නමුත් දිශාව දන්නවා. ඊළඟට මන් දන්නවා පොළවට සාපේක්ෂෝ බී නැවේ වේගය මුල දෙකයු. එතට මේකෝනය රජකෝණයක් වැදගත්බදේ ඒකයි මේක රිජකෝණයක්. රිජකෝණක ත්‍රිකෝණයක්. ඊලාට මේ තියන කරණය මුල දෙකයු. නිසා ගලන්ට පහසුවෙන් තෝරගන්න පුළුවන් එකක ත්‍රිකෝනමිතිකන පතදාන්න පුළුවන්. මේ පාදේ යු මේකෝනය හතලිස් පහයි, මේකෝනයක් හතලිස් පහයි. එත ඒ නිසා මේ දිශාවෝගලන්ට නිගමනය කරන්න පුළුවන් කැමතිනන් හතලිස් පහලියන්න ඒ නිසා ගමන් දිශාව උතුරෙන් අංශක හතලිස් පහක් පටි හිලදිශාවට. ඒක යන්න හරියටම වයම්ඹ දිශාවට. එතර ඒ නිසා ඒ ගැටලුව අපට ඉතාමත් පහසුවෙන්. අනිවාර්යෙන් ප්‍රේගත්‍රිකෝණය සම්පූර්ණ කල්ලා මේක නැතත් හදන්න පුළුවන් ප්‍රවේගත්‍රිකෝණය මේ සාපේක්ෂ ප්‍රවේගය කියන ගැටලුව. දෛශික හා සම්බන්ධ ප්‍රවේගත්‍රිකෝණය හා සම්බන්ධ ගැටලුව. එතනින් අප උත්සා කරන්න මේ ප්‍රවේගත්‍රිකෝණය පිළිබඳ අවබෝධේශවයන්. ඒ නිසා ඒ ප්‍රවේගත්‍රිකෝණය එස්වයන්න ගැටලුව විසඳන්න. අපි ඊලාට මේකත් බලමු තුංගෙන ගැටලුව ස්ෝභාවිකදිගඒ ප්‍රථ්‍යස්ථා මාපාංකය එMC. එතර මේ ප්‍රත්‍යාස්ථථාවය පිළිබඳ ගැටළුවා. එතනද අප අදහස්ස වෙනවත් ශක්තිය පිළිබඳාවබෝධය ප්‍රත්‍යාස්ත තන්තුවක් දුන්නක් ඇදුනොත් ගබඩාවන විභෝශක්තිය, ඒ පිළිබඳාව බෝධය. අපි මේ වගේ ගැටලුවකදී රූප සටහනක් ඇන්දතින් වඩාත් හොඳයි. මේ තියෙන ආරම්බේදී ඉනාට මේමං ඇදල තියෙන දෙවෙනි අවස්ථාව. ආරම්බේදී අංශුව නිිෂ්ටලයි. මේ තියනෙ ෂනික නිෂ්ටලතාව. උපරිම විතතිය දක්වුණකොටත් නැවතත් අංශුව නිෂ්ටලයි. චාලක ශක්තිය බින්දුවයි, චාලක ශක්තිය බින්දුවයි. මේ අවස්ථා දෙකේම චාලක ශක්ති බින්දුවයි. එයටට අපි මේ ගුරුත්තේ යටතේ ගැටලුවක් නිසා විිබහව මට්ටම නැත ශූර්්‍ය විභෝ මට්ටම අපි තෝරගම. තර කැමැතිනම් මේ ඉහලතම මට්ටම නැතම් මේ මට්ටම විදිහටත් තෝරගන්න පුොළුවන්. එත නෝගලන්න ොළුවන්. ස 2003 අපිට කැමැති මට්ටමක් ඇතරම් මේ මට්ටම තෝරගත්තනම් වඩාත් හොඳයි. එත රෆි බන් නැවත සඳහන් කරඩං එතවට ඒ නිසා එන්න මොකදද මේ ආරම්භක අවස්ථාව විෝතිය විභෝෂක්තිය ලැබෙන්නේ MMCH සූ්‍රයි. ශූ්‍ය මට්ටමට පහලින් ඒ නිසා රීන MMC කොයි තරම් පහලින් ද ඒ දුරක් පහලින්. ඒවගේ ප්‍රත්‍යාස්තුතාවේ නිසා ඇතිවනි විභෝෂක්තිය. වෙලාවෙදී තන්තුව යාන්තමින් ඇදිලා විතතිය බින්දුවයි. එතොට ඒ නිසා විභෝෂක්තියක් ගබඩා වෙලා නැහැ. දැන් අපිය නෝ දෙවිනිී අවස්ථාවට. මේ අවස්ථාවයේදී තන්තුයේ සම්පූර්ණදික ඒ දන Xක්. ඒක යනනි තන්තුයේ විතතිය X. ඉස්සලම ලියමුූ ගුරුත්තජ බලය නිසා විභෝෂක්තිය නැවතත් කලින් සූත්‍රයමයි සනමට්ට මෙම පහල ්‍රනMC ඒ දැන x. දැම් ප්‍ර්‍යාස්තුථාවේ නිසාතියුණ විභෝෂක්තිය කොහොම දෙේක ලැබෙන්නේ භාගයයි ඉළඟට අපි මේ ගුණ කරනවා එක් වර්ගෙන් එ කියන්නේ විතතිය විතතියේ වර්ගයක්. ඊළඟට ඒක බෙදන්න මේ තන්තුවයේ සෝභාවික දිග සිපල්ල ඒබඩින්. ඊලාට ගුණ කරන්න ප්‍රත්‍යස්ථා මාපංකින් භාගයක් බිතතියේ වර්ගය බෙදීම සෝභාවික දිග ගුණකිරීම ප්‍රථ්‍යස්ථ මාපන්ක. ැ මේ ගැටලුවේ අපි දකිනදේ තමයි මෙතනදී සම්පූර්ණ ශක්තිය මෙතන දී සම්පූර්ණ ශක්තිය. අපි දැම්මදී චාලක ශක්තියක් නෑ ඇතනම මෙතනදි ලැබෙන්නේ ගුෘත්්‍රජ බලය නිසා විභවශක්ති පරිවර්තනය ඒ ගබඩාවෙනවා මෙතන ප්‍රත්‍යාස්ථාවය නිසා ලැබෙන විභවශක්තිය විදියට. එතන මේ තියෙන්නේ ආරම්භය සම්පූර්ණ ශක්තිය මේ තියෙන දෙවිනි අවස්ථාවේ දී සම්පූර්ණ ශක්තිය. මේක තියන කැමති ආකාරයකට සුදු කරන්න. මයිතන පහසුවේ ඉස්සලම එ ඉවත් කරන්න මේ රිනේම්ජී පදයයි මෙතන තියන පළවෙනි පදය ඉවත් වෙනවා. ඉලාන මෙතන තා වැදගත් කරුණක් මං කියන්න. දැ මේ සමීකරණය දිහා බැලුවොත් අපි ලියන එක වඩාත් හොඳයි එක් සමානයි බින්දුව එක ලියනක හොඳයි. එක් සමානයි බින්දුව කියන්න විසදුමක් මොකද හේතුව ඒ මවනනි තින් මේ පැත්ත බින්දුවයි පත් බිදුව තෘප්ව වේ. ත එක් සමානයි බිින්දුව කියන ආරම්භ අවස්ථාව. එතර එක් සමානයි බිඳුවට අසමානනං එක් සිපත් කරන්න පුළුවන් එක් සමානයි දෙකයි. එතට ආරම්භේ තියෙන් බිතතිය ශූයැයි හරියටම සෝභාවික දිගටානු රූපයි. දෙවනි අවස්ථාවද අපිට වෙලා තියෙන්නේ මේ අංශුව දෙකයි ඒ දුරක් පහලට ඇබිල්ලා. එතන මේ තමයි අපිට සාධනය කරන්න අවශ්‍ය කරන දේ. අපි අමු ඊළඟට මේ ගටලුව අංක හතර, නිර සුමට තලයක් මත නිදහසේ චලනිය විය හැකි ස්කන්දය දෙකයිෙන් වන කූුණ්ඥයක. එතන අහිතානය කැටලුව කියවන කටම ඔගල අන්නට තේරෙනවා මේ තියනෙ සාපේක්ෂ තරණය පිළිබඳ ගැටළුවා. එතන මේ සාපේක්ෂ තරණය පිළිබඳ ගැටළුවත් වැදගත් දේවල්. මේ පද්ධ තියවෙන්නේ කූං්ඥය සහංශුව. එතන ඒ නිසා අංශුව නිසා කූන්්‍යයේ මත ප්‍රතික්‍රියාව ආ. කූන්යේ නිසා අංශෝ මත ප්‍රතික්‍රියාව ආ. ඒවා අභ්‍යන්තර බල අනිවාරයෙන් ඒ සලකුණු කරන්න. ඊලාට අංශුවයේ ඉස්කන්දය නිසා ඇතිබන බර, කූන්්යේ ඉස්කන්දේ නිසා ඇතිබන බර. ඊළඟට මේ චලනය වන තිරස්තලයේ නිසා කූං්ය මත ඇතිබන ප්‍රතික්‍රියාව. එතර අනිවාර්යෙන් මේ බල ටික සලකුණු කළ යුතුයි. අපිට ඒවා සමාර්විට අවශ්‍ය නොවෙන්නත් පුළුවන් නමුත් වඩාත් හොඳයි ඒ ටික දිරිපත් කරන එක. ඊළඟට අපිගත්වතින් බේ සාපේක්ෂ, ප්‍රවේගයේ පිළිබඳ මූලධර්මය වගේ මයි සාපේක්ෂතරණය පිළිබඳ බූලධර්මය. අපි මේ කූන්යේ දිහා බැලුවතින්, කූන්යේ මත් චලනයවෙනි තිරස් දිශාවට. කූන්යේ මත ඇති තිරස් බලගත්තුතින් මේක සිරස් බලයක් සිරස් බලයක් තිරස් බලයකට එන්නේෙක් මෙනුම ආර් පමණයි. ඒ නිසා කූන්ය චලනය වෙන්නේ වමේ සිට දකුණට. තර නිසා වැඩිය හොඳයි මේ විදිර තරණය ලියනයක වමේ සිට දකුණට. ඒමනැත්තන් අපි සුළු කරාම රිනපිළිතුරක් ලැබේ. තර ඒනිසා මංගලිව්වා පොළොවට සාපේක්ෂව කූං්්‍ය තරණය ඒ තිරස්ව වමේ සිට දකුණට. ඊළඟට මේ අංශුව දිහා බැලුවොත්. අංශුවට තැලනය වෙෙන නිදහස තියෙන්නේ මේ මුහුණත ඔස්සේ. දිගේ. තර ඒක බොහෝ විට පහලට චලනය වෙයි. ඒ චලනය වෙන්න කූං්්‍යයට සාපේක්ෂව. ඒනිසා අපිට ලියන්න පොළුවන්. මේ තියෙනි කැපිටිල් ප අංශුව කං්යට සාපේක්ෂව ආනත මුහුණත දිගේ පහලට මල්ලිවතරණය. ඒකනි. ඉලාට මෙතන වැදගත් සාපේක්ෂ තරණය පිළිබඳ බූල ධර්මය. ඒකත් සඳහන් කරන්න පොළොවට සාපේක්ෂව පී අංශවේත්තරණය කියන්නේ පොළවට සාපේක්ෂ කුණ්ේතරණය ධන කං්්‍යයට සාපේක්ෂව අංශුවේ තරණය. එතට ඒක මේ වගේ දංශික රූප සටහඳකින් නිරූපණය කරත් අපටි විවේදනයේදී. කැමති නන්තිරස් තලයදිගේ පහලට තලේදිගේ හළොට කැමති තැනකදී අපිට පහසුවෙන් මේ විබේදන සංරචක ලබාගන්න පුළුවන්. ඉතරේඒනිසා වඩාත් හොඳයි ඔය විදිහට රූප සටහනකින් ඉදිරිපත් කරා. ඊ අඩ මේ ගැටලුවේ තියෙන අනෙක් වැදගත් කරුණ තමයි දෛශික සමීකරණය. එප සමානයි එ මේ නියවටන්ගේ දෙවනි නියමය භාවිතය අපි බලමු නිියවටන්ගේ දෙවනි නියමය භාවිත කරන්නේ. එත මේ තියෙන අපේ තරට සංරචක, දැන් අපි උත්සාහ කරන්න නිවටන්ගේ දෙවනි නියමේ දැන් අපි පුළුවන් තරං අපේ විචල්ලය අඩුවෙන තරමට නිවටන්ගේ දෙවනි නියමේ ොදාගත්තනම් හොඳයි. උදාාරණයක් විදිට මේ R අපිට ස්ොයන්න කියල නෑ. අවශ්‍ය නෑ. ඒ නිසා වඩාත් හොඳයි පද්ධතියට අපි දානුව තිරස් පද්ධතිචාල නයවෙනි තිරස් ඒ පැත්තට අපි දාමු. එතන ඒම දැම්මතින් පද්ධතිය මත සම්ප්‍රයෙක්ත තිරස් බලය R R. ඉරස් බලය නැතිවේ න පද්ධතියටම කූුණ්‍ය මත මේ පැත්තට ආර්ක්‍රියා කරනව සංරච්චකයක් අංශෝ මතත් ආර්කප්‍රියා කරනෝ ඒ දිශාවට නවත් පද්ධතියක් විදිහයට ගත්තති මේ අභ්‍යන්තර බල දෙක නැතිව න්නවා. ඊලාට මට ලියන්න පුළුවන් අපි අනික් පැත්ත ලියන්නේ කූං්ිය සලකෝති කුුණ්්‍ය ස්කන්දය ගුණ කිරීම කූන්්‍යත්තරණය. ධන අංශේස්කන්දය දැන්වෙෙන්න්න මේ රූප සටහන වැදගත්. තිරස් දිශාවට තරණය එතන මේකං ලැබෙනවා මේ ප්‍රකාශනය හරියටම ඒ මේ සංරචකය ඒ එක කෝසයිඇා ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ නිසාමක දම් පහසුවෙන් එම් ඉවත්වනවා අපිට ලැබෙනවා ඒ සහ ඒ එක අතර සම්බන්ධය ඊළඟට අපිදාමු අංශුවට තලය දිගේ පහලට හරියටම මේට ළම්බ දිශාවට එතන දී ක්‍රියාත්මක වෙන්නි මෙන්න මේ බරේ සංරච්චකයක් MG. එතර නැවතත් මේ රූප සටහනෙන් මේ තියන තරණය. ඉතර අපිට ලැබෙනවා ඒ එක එතන මේ පැත්තට පාසිං විවේදනය කරන්න පුළුවන්ඒෝා ප්‍රතිවිරුද්ධයි. ඒ නිසාරීන. දැම් මේකත් සුළු කරගන්න එතනින් අපිට ලැබෙනවා මේ සමීකරණය. ඊලාට අපිට අවශ්‍ය කරන දේබල් අනුව අපිට මේ සුළු කරගන්න පුළුවන්. අපිට අවශ්‍යනං. ගුන්ඒ තරණය අපිට ඒක සොයාගන්න පුළුවන් අංශය තරණය න අංශේ තරණය සොයාගන්න පුළුවන්. එත අපිට ඕන කරන්නේ කූන්යේ තරණය ඒ නිසාමං ඒ සෙව්වා. එතර ඒ සඳහා ලැබෙන ප්‍රකාශනය. එතන මහිතන්න මේ සුළුකරීම් මිතාමත් පහසුවෙන් ඔගලට කරන්න පුළුවන්. මේ තියෙන සමගාමී සමීකරන දෙකක් එකවාදේශ කරන්න නැත්තං ඔය බගේ සුළු කර. අපි යමු ඊඩංග ගැටලුවට මේ දයිශික පිළිබඳ ගැටලුවා. එතට වැදගත් දෙයක් OABC එතට මේ අපි ලියන පටිපාටය වැදගත්. ඕ ABCBC සමාන්තරාශ්‍රයේ අපි රූප සටහනකුත් අඳි වූ මේ විදිහට. ඕඒ පාදයෙන් දෙකයියේ දෛශිකය ඕඒ පාදයෙන් දෙකයියේ දයිශකය එට දර්ශික ලියේ නොකට අනිවාරයෙන් මේ යටින් ඉර ලියන්න. නැත්තම් මේක දෛශිකයේ විශාලත්වය බවටත්ෙන. ඕOC පාද දෙකයි Cී දෛශිකය මේ විදියට තමයි නිරූපණය වෙන්නේ.ඒ සහ එම් යනු එල් කියන්නේ ABC පාදේ මදධ්‍ය ලක්ෂය අපිට අවශ්‍ය කරන්න මකදද ඕ ඕL දශය ඕ දෛශිකය කියන්නන්නේ ඕ ඒ දන ඒල් ඉතාමත් පාසුවෙන් ඒකට පිළිතුරලි යන්න පුළුවන්. ඕLල් දර්ශිකයේ සමානයි මේ ඕ ලක්ෂයේ සිට එල් දක්වා දෛශික පිළිබඳ මූලික නය මේ. ඒ ඒ ඒ සිට Lල් එත මේ දර්ශිකයේ දෙකයි ඒ එල් කියන්නේ මධ්‍ය ලක්ෂය. ඒ නිසා මේ B.Lල් දිගයි ඒල් දිගයි සමානයි. මේ දෛශිකය හරිටම සමාන කොටස් දෙකකට බේදෙනවා. මේ සම්පූර්ණ දෛශිකයේ ස එයින් භාගයක් කියන්නේරි දෙකයිසි මේ කියන්නසි. එතර ඒ නිසා ඒ දේල් ැපෙනවා. ඉලාට අභිබලමු දෙවෙනි කොටස. එතර දෙවෙනි කොටස මේ තියන්නේ එ. ඒත් අරක දිහා බලාාගෙන ලියන්න පුලුවන් කැමතිනං. කෝමදලි න්න මේ පාදේ දෙකට බෙදුනා මේ දෛශිකය නිකම්ම ලැබෙනවා. ඒ අනු බද්ධයෙන් මේ පැත්තට රිනේ. එතර ඒ නිසා එන්න ඕනේ දෙකයිසී රිනයි එතර ඒ කලි යන්න පුළුවන්. එතර කැමතිනං මෙහෙමල යන්නත් පුළුවන්. අපිට ඉස්සල්ලම් මේ පැත්තට යන්න පුළුවන් එතර මෙහෙමගේ අනම් මඩාත් පහස්සුවයි. ඒවල ඉඳලා Bවල් තියෙන දෙකයි සී දර්ශිකය Bීසිටම් දක්වා, මේයට ප්‍රතිවිරද්ධ දිශාවට බාගයක්. ඒ නිසා තමයි රිදය. එත ඒ නිසා ඒ ඉතාමත් පහසුවංලි න්න පුළුවන්. ඊලාන්ට අභිබලමු දෙවෙනි කොටස මේ ඕ ඊ ලක්ෂය එල් ලක්ෂය. ඒකඇ ඇත්තට මේ දෙකේ චේදන ලක්ෂය කියන එකයි.ඒම රේකාව මත ත ඒනං ඕ ඊ දයිශිකය, ඕ එල් දෛශිකය හරිටම සමානයි. කොම වුනොද්ද අධශයකින් ගුණ කිරීමන්. එකම අභිදිශාව සහිතයි විශාලත්වයන් පමණයි වෙනස්. ඒ නිසා අධිශයකෙන් ගුණකිරීමෙන් අපිට සමාන කරන්න පුළුවන්. මට සොයාගන්න පුළුවන් ඕ ඊ දෛශිකය. අපි කලින් සෙව්වා ඕ එල් දෛශිකය. එත මේ තියෙන්නේ ඕ ශය මල් සුදුසු අදිශයකෙන් ගුණකරන්න මන් දැනටඒ ලැම්ඩ කියන්න මොකදකක දන්න නෑ අපි එක පස්සේ හෝයමු. ඒ වගේ මයි ඒ ඊ දයිශිකය ඒ ඊ දයිර්ශිකයත් ඒ එම් දෛශිකයත් එකම දිශාවට. ඒ නිසා ඒ ඊ දෛශිකය ලබාගන්න පුළුවනි මේ දෛශිකය අදිශයකෙන් ගුණකිරීම. එතර ඒ නිසා අපිට ලැබෙනවා ඕ ඊ දෛශිකය ඒ වගේම අනිෙක් දෛශිකය AE. එතන ඊළඟට අපි මොකද කරන්නේ. අපිට අවශ්‍යයි මේ අනුපාත සොයා ගන්න. එතන ඒ නිසා නැවතත් භූලික නියමයට යන්න පුළුවනි. මන් සලකනවා ඕ ඒ ඊ ත්‍රකෝණය. කැමති දෙයක් ලියන්න පුළුවන් Oඊ දශිය සමානයි ඕ ඒ ධනයේ ඒ වගේ සබන්ධතා තුනක් ලියන්න පුළුවන් ත මල්ල ල තියෙනවා O ඊ දෛර්ශිකය සමානයි ඕ ඒ ධන AE. දැ කලින් ඒවාදේශ කරන්න ඕඊ දයිශිකය දෙගුණයක් ලැම්ඩ ඒ දන ලැම්ඩස. ඒවාගේම ඕ ඒ දෛශිකය දෙකයි ඒ ඒ ඊ දෛශිකය මේ ප්‍රකාශය. ගන්න පුුව කැමති අල්ලෑම්ඩක් කැමති නම් මිය් කැමතිකක් සොයන්න පුළුවන්. ඒක සොයන්නේ කොහොමද මේ දෛශික දෙක බැලුවතින්. දෙකයි ඒ දෛශකයත් දෙයි සී දයිශිකයත් බැලුවත් සමාන්තරාශත්‍රයක පාදවලින් නිරූපණය වෙන්නේ. ඒ නිසා මේ දෛශික දෙක අ සමාන්තරයි. නිශ්‍යූුණ්‍යයයි. එතර අපි ගාවතියනා ප්‍රමේය. නිශ්්‍යූය අසමාන්තර දයිශ මේ වගේ සමීකරණයක් ත්‍රෘප්ත කරන වා න්න. ඒ දයිශිකයට අනුරූප සංගුණක දෙපස සමානයි. සීදයිශිකයට අනුරූප දෛශික දෙපස සමානයි. ඉතින් පාට්ටේ ගැටලුවක් නිසා ඒ දේවල් එච්චරම ලිීම අශ්‍ය නැහැ පාට්බීවල දිනං අප ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනිි. එතර ඒ නිසා මට ඒ දෛශිකයේ සංගුණක දෙකයි ලැම්ඩ මේ පැත්තෙන් දෙක තවතියනවා එකක් ්‍රිනමියව් එතඒ නිසා සුළු කිරීමෙන් ලැම්ඩ සමානයි දෙකයිමියව ඒගේම සීදයිශිකයේ සංගුණක ලැම්ඩ ඒවගේම දෙකයිම. එතර අපිට ලැබෙන සමී කරන. මෙති ලැම්ඩ මෙතිනින් දෙකයි මියව් ඒ මේ සමීකරණය දෙකයි ලැම්ඩ සමානයි දෙක මෙතන අඩු කිරීමම. ඉති මේ සමී කරන දෙක සමගාබී ඇත්ත එකක් අනිකට ආදේශ කරන්න මන් ලැම්ඩ වෙනුවට මියුලියන්න පුළුවන් ඇත්තම් මේ දෙකෙන් ගුණ කරන්න හතරයි ලැම්ඩ සමානයි හතරයි රින දෙකයි මියව් දෙකයි මියව් කියන්නේ ලැම්ඩ. සුළ කිරීමෙන් මට ලැබෙනවා ලැෑම්ඩ සමානයි හතරයට පහයි ලැම්ඩ සමානයි හතරයට පහයි. එත ඒ නිසා මට අවශ්‍ය කරන්න මෙන්න මේ අවශ්‍යතාවේ ඕ ඊ දයිශිකය. එතන මං කලින්කිවේකයි ඕ ඊ දශිකයේ හොයාගන්න අවශ්‍ය නිසා වඩාත් පහසුයි ලෑම්ඩ සොයනයක. මවසේ වගත් පුළුවන්. එත ඊ ළඟට මට ලියාගන්න පුළුවන් මේ දේ දෙපස පහෙන් ගුණකිරීමෙන් මට ලැබෙනවා හතරයි ඒ එතුවල දෙගුණයක් අටයි මෙතිනින් ලැබෙනවා හතරක්. නි හර එතේ නිරූපනය පමණයි වැදගත්තෙන්නේ. එ මේ ගැටලුවනම් ගොඩක් පහසුයි හයවැනි ගැටලුව තිරස් තලයක් මත ආනත තලයක් මත බරඩල වන අංශුවක් මතෙ පහසේම රූප සටහනක් අඳින්න පුළුවන් එතන මේ රූප සටහන් අජිනවට වැදගත්දේ තමයි මෙන්න මේවා. අ අංශුව මත ක්‍රියා කරන බර සිරස්ව පහලට W. දගේ හෙලටු ක්‍රාරන බලය පි විශාලත්වයෙන් අබ්ලම්බ ප්‍රතික්‍රියාව හා. එතන මේ ගැටලුව කැමති ආකාරයට විවේදනය කරලලා නැත්තං ගලාමිගේ ප්‍රමය දැමීමෙන් එමත් නැත්තං මේ ගැටලුවේ කියන විදිට බලත්‍රිකෝණ ප්‍රමේ යදීමෙන් හදාගන්න පුළුවන්. එතර ඒනිසාපි මේ ගැටලුව හදන් ඕනේ අනිවාරයෙන්ම බලත්‍රකෝණය ඇැඳීමෙන්. තර ෝගලාන්න කැමති තැනකින් පටන්ගන්න පුළුවන් මෙතැනින් පටන්ගත්ොත්. මේ බර සිරස්ස පහලට ක්‍රියාවෙනව ක්‍රියාත්මක වෙනවා Wල. ඉලාට මේ බලය තලේ දිගේ ඉහලට මේ තියෙන පී ඒ නිසා තිරසට ඇල්ෆාකෝණයක් ආනතයි. මේ බලය පී බලට ලම්බයි රිජකෝණික ත්‍රිකෝණය. මේකෝනේ ඇල්FIා ඒ න මේ ෝණය ඇා. එතන දැන් අපිට පහසුවෙන් පුළුවන් ඔය විබේදනය ඇසුරෙන් මේ දේ හොයා ගැන්න. මේ පැත්තඩා අපි වේදනය කොරොත් මේ ඕෝනේ අනු අයි මේ කෝනේ ඇ Rෝසල්ප සමානයි W Rෝසල්ා සමානයි W ඒවගේෝ සමානයි W. ඒ විදර ගන්න පුළුවන්. එත රේ නිසා ඒ පිළිතුර ඒක පහසුවෙන් ගන්න පුළුවන් එත ඒ ගැට්ලූ පහස්සුයි. මෙන මේ ගැටලූ ටිකක් අපපහසුයි. මේ ගැටලුවේ කියන්නේ දිග දහයයි ඒ වන ඒ කාකාර සැහැල්ලු දණ්ඩක්. නමුත් අපේ පහසුවට රූප සටහනක් වයෙනවා. එතන ඒ රූපටහනත් එක්ක යනක හොඳයි තිරස්ව යාබදව ඇති රූපසටහනේ පරිදිි තබා ඇත ආදී වශයෙන්. එතන අපි මේ රූප සටහන නැවත අආදිමු මං ඇන්දා. මේ රූප සටහන ඇන්ඩ. එතන රූප සටහන මත බල මං ඉසලම් පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ දන්්ඩ. රුමයාා ඉන්නේ ධ්‍ය ලක්ෂේ මේ පැත්තේ ඒ නිසා උත්සාහ කරන්නේ මේ කැලුවරින් පහලට නුස්සන්න ඒ නිසා ගර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ තලේදිගේ ඉහලට මේ අබිලම්භ ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ අබිලම්භ ප්‍රතික්‍රියාව. ඒ වගේම මේ කළවරදී මේ දන්නඩ පහලට යනොකොට මේ පිළවර ඉහලට ගමන් කරන. ගර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ තලේදිගේ පහලට එත ඒක තමායි ඒක තියෙන විශේෂ කරුණ ඊළඟට අපි බලමු සීමකාරී අවස්ථාව මේ කෘමියට එන්න පුළුවන් උපරිමදුර ආවතින් ඉල පස්සෙ ලිස්සනවා. ඒක ඇන සීමආකාරී අවස්ථා. සීමආකාරීය අවස්ථාවේ මේ කෘමිය ඇවිල තියන්නේ මධ්‍ය ලක්ෂේ සිට එක්දුරක් නං අපිට ඉස්සල්ලම් පුළුවන් පද්ධතිය මත බල සිරස් විබේදනය කරන්න. අනිම පහසුයි සෑමකෝණයක් මාංශකහතලිස් පහයි. එතර නිසා කෝසයින් සයින් හතලිස් පහ කැමැතිකක් ලියන්න පුළුව එතර නිසා පහසුවෙන් ඒ විභේදනය කරන්න පුළුවන් ඒ සමී කරන්නේ. ඊලාන්ට මේ කෝසයින් හත ලිස්පා සෑමතනකින් ඉවත්වෙනවා. එත ේනිසා එතන තාාව පහසුව අත්තිය නවා. ඊලාට සීමමාකාරරි අවස්ථාව නිසා ඔගල කැමැතිනම් මෙතන මෙතන. මේ රතුපාට එ එක වෙනුවට භාගයක් ආයෙක මේ එ් දෙක වෙනුවට බාගයක් ආර් දෙක එතනබ ලියන්නත් පුළුවන්. නැත්තම් පස්සෙඩියන් සුළු කරන්න. ඊලාට තවමකද්ද කරන්න පුළුවන්. ද්ධ තියබට බල තිරස් විභේදනය නැවදත් කලින් වගේම සමීකරණය. එතරින් මට ලැබෙනවා ආර එක සහ ආර් දෙක අතර සම්බන්ධතාවේ. නැවතත් මං මෙතනදී සීමාකාරී භාවේ යොදාගෙන තියෙනෝ ඒ ඇ එ දෙක සමානයි භාගයක් ර් දෙක එ එක සමානයි භාගයක් ආයෙක්ක. එත එනිසා දැම් එතන්ට ආදේශ කරන්න පුළුවන්. දැම් මට ලැබෙනවා පහවතාවක් ආර් දෙක සමානයි වර්ගපෝල දෙකයි MMC. එතන මේ ගැටලිවේදේ අපි බලාපොරොත්තුවෙන්නේ බලවිවේදනය පිළිබඳ අවමෝදය ඒ වගේම සීමමාාකාරී සමතුෘතාාවය ගර්ශන බලයත් අබිලාම ප්‍රතික්‍රියාවත් අතර තියෙන සම්බන්ධතාාවය. ඊට පස්සේ අපිට ලියගන්න පුළුවන් තව ගර්ණයක් තර ඒක මංකවේ ගැටලුව පොඩ්ඩක් දිගයි. ප්ධ මත බල සඳහා බී ලක්ෂය වටා ගූර්ණ බලට ගියොත්. එතන මටලැ බෙනවා එක් අතර සම්බන්ධතාවේ එතර අපට ලියා ගන්න පුළුවන් මේ ගර්ණ සමීකරණය. බී ලක්ෂයේවට මෙතනින් ඇතිවෙනවා වාමාවර්ථගූර්ණයක් දක්ෂිණවර්ථ ගූර්ණයක් වාමාවර්ථ ගූර්ණය. එතර මේ විදියට සමීකන්නේ ලියන්න පුළුවන් ත්‍රීලාඩ සුළු කරන්න. එතන සුළ කර ගැනීමෙන් අපිට අවශ්‍ය කන්න පිළිතුරට යන්න පුළුවන් එක් සමානයි හතරයි ඒ. එක් සමානයි හතරයි ඒ කලා අපිට පිළිතුර ලැබෙනවා. නමුත් අවසාන පිළිතුර විය යුත්තේ මේ තියන්නේ මධ්‍ය ලක්ෂයේ. එ අපිට මේ මෙතැන දේ කෘමයාට දෙපැත්තටම පුළුවන් හතරයේ බැගිින් යන්න ඒනිසා අපි මේක රූපණය කරන්න ඕනේ මේ බද්ධ ලක්ෂයෙන් දෙපැත්තටම හතරයියේ දුරක් යන්න පුළුවන්. ඒකයන්න පූර්ණ වශයෙන් මද්ද ලක්ෂයේ එමනැත්තන් දෙපැත්තටම එක් සඳහා එක් කියන එක මේ පැත්තර යනවා කියන්න දාන අනෙක් පැත්තර යනවා ඒක අ රීන අටයියේ දිගක් සඳහා වෙනස්වන්න පුළුවන්. කියලාඩ අපි බලමු මේ ගැටළුව. එත රටවැඩි ගැටලුව එතර මේක වෘරත චලිතය හා සම්බන්ධිත ගැටලුවවා. එතර මේ ගැටලුවේ කියන්න බලා පරිසංවවෙන්න ඕන මෙතනදි අංශුවක් තන්තුවයේ දිග පහයි ඒ. ඒ වගේම කියනවා බේධකාතතියක්. අටයි එGීවල්ට වඩා තන්තුවයාතතියේ වැඩිවරතින් තන්තුව කැඩෙනෝ බිඳෙනවා. එතර ඒනිසාපි මේකටත් රූපයක් අඳපුු මේ විදියට. සම්බන්ධව ඇත අංශුව එල්ලෙමින් සමතුරථාවේ පවති. එතන ආරම්භේදී තියෙන්නේ මේ විදිහයට තන්තුව අවිතන්න තන්තුවක් මේ ඕලක්ෂයට වඩා පහයි ඒ දුරක් සිරස්ව පහලමින් ඔයිදියට. එල්ලෙමින් පවතිනවා. එතොට මේ අංශුව පහයි වර්ගමූල AGී තිරස් ප්‍රවේගයෙන් ප්‍රක්‍ෂේපනය කරනවා. දැන් අපේ ගැටලුව තියෙන්නේ අංශුව පළමු වතාවට තිරස් වෙනකොට තන්තුව. මේ ප්‍රවේගය වී, එත එදැනද අපිට නැවතත් පුළුවනි ශක්තිංස්ති තිනය මේ භාවිත කරන්න. මේ තමයි මගේ ශූන්‍ය මට්ටම මෙතනදී ආරම්බේ තියෙනවාම් මට්ටමට වඩා පහලින් විභෝශක්තියක්. එතන මේ තියෙන්නේ රිනMC කොයිතරම් පහලින්ද පහයියේ. එතරේ නිසා මම් මේ නිීරතියන්නේ ආරම්භේ විභෝශක්තිය. ආරම්භේ චාලක ශක්තිය, භාගයක් අංශවේස්කන්දය ගේර්ය මේ තියෙන දෙවනි අවස්ථාව. හරියටම ශූ්‍ය විවෝ මට්ටමයි විවෝෂක්තිය බින්දුවයි මේ තියෙන චාලක ශක්තිය. ඉති මේ සමීකරණය පහසුවෙන් සුළු කරගන්න පුළුවන් අපිට ලැබෙන වීවර්ගය සමානයි පහළවක් චීයේ. එතට ඒ නිසා තන්තුව පළඹුවරට තිරස්වනිට ඕලක්ෂයට තිරස්ව මේ විදියට මේ ප්‍රවේගෙන් අපිට ගමන් කරනවා අපිහිතමු මේ වගේ නාදැත්තක් තියනවා. ත මේ වෙලා තන්තුවේ ආතතිය අපි දන්නෑ හරියටම. මේ තන්තුවේ ආතතිය පවතින්නේ මේ බෘත චලිතයේ කොයිතරං අරය කියනක සම්බන්ධව. එතට අපිට පුළුවන් ඒ ආතතිය ගැන සොයා ගන්න නිවටන්ගේ දෙවරණිය මේ භාවිතය. අපි මේ පැත්තට, ඒ යනි කේන්ද්‍රේ දිශාවට Fප් සමානයි එ මේ යෙදුවතිං. එ් සමාන මේ යෙදුවතිං, Tනෝට බලය අංශෂකන්දය එ ඊළඟට වීවර්ගේ බෙදීම, මේ දුර ගර්ජල්තේ දුර. එතර අරය අපිට මේ වගේ සූත්‍ර දෙකක් තියන. වේගේ දන්නවා අනම් වී වර්ගය බෙදීම ඒ කියන සූත්‍රය කෝනික වේගේ දන්නව අනම් ඒ වතාවක් ඔමකවර්ගය. අපි මෙතැනදී දන්න වේග කියන එක නිසා මේක ආදේශ කරගන්න පුළුවන්. ඉත දැන් අපිට මේක සුළු කරන්න පුළුවන්. Tනෝට් කියන දැන් අපිට කියන තන්තුව බිඳෙන් නැතිවෙන්න කොයිවිතරන් දුරින්ක් එන්න පුළුවන්ද. තරේනිසා අපිට ඒ දේ මෙන්න මෙහමලි යන්න පුළුවන්. කෝමද මේ තියෙන්නේ අපේ තන්තුවේ ආතතිය. තන්තුව බිදනවනං මේ ආතතිය බේතගාතතියට බඩා වැඩි. ඉදර පිරි ියත හැකිට නොට් අටG. ඔන්න සමානත්වේල යන්නත් පුළුවන්. එතර මේක සුළු කිරීමෙන් මට ලැබෙනවා X ප අගය එක් වැඩ විසි පහබෙදීම අටක් වතාාවක්කේ. තරේ නිසා අපිට දැන් අප පිළිතුර නිරූපණය කරන්න පුළුවන් එක්වලට ගන්න පුළුවන් අඩුතමාගේ මේය. ඒ අසමානතාවෙන් අපිට ඒ විදිරලියන්න පුළුවන්. ඉලාන මේ තියනි සම්භාවිතාාවේ පිළිබඳ ගැටලුවක් ඉතා මධ්‍යනප්‍රිය ගැටළුවක් වෙළඳ පලට AABසා C නම් කර්මාත ශාලා තුනෙෙන් සපයනු ලබන එතන මේ වගේ ගැටලුවකදී වැදගත් වෙන්නේ අපේ ගැටලුවට අදාලව සිද්ධි ඉදිරිපත් කිරීම. මං මේ විදියට සිද්ධි අර්ථදක් වනවා ඒ කියන්නේ ඒ කර්භන්ත ශාලාවේ සෑද්දූ විදුලු බුබුලක් වීම ආදී වශයෙන්. ඒලාට වැඩගත් කරුණු තමයි සම්භාවිතා මෙතන ගැටලුුවම කියනවා විිදුලි බුබුලුවලින් සියට පණහකේ මගින් සම්භාවිතාවේ ප්‍රතිශතයක් වගේනවෙයි අපි මේ විදිහයට ලියමු. පනහා බැදීම සීයි මෙතැනින් තිය බැදීම සීයි බිස බැදීම සිය ඕන්නන් දශමෝලින්දියන්නත් පොලො. ඒලාට මං ගත තව අලුත් සිද්ධියක් අඩු ආයුකාලයක් සහිතවීමඊ. ඒනම් ඒ කර්මාංශාලාවේ බුපුලුවක් අඩු ආයුකාලයක් සහිතවීම. මේ තියන අසම්භාාව්‍ය සම්භාවිතාවේ. එත ඒකත් දීල තියෙනවා සීයට තුනයි කියනෙක්. ඒ වගේවිමයි බීවලින් ගත්තුව එකක් අඩු ආයුකාලයක් වීම සීයට දෙකයි. ආදීවශයෙන් ලියන්න පුළුවන්. එතන මේ ගැටලුව සඳහාපිට අවශ්‍ය කරන්නේ. ෝට ්‍රෝ්විල්ි තිරි මුලු සම්භාවිතා ප්‍රමේය. අපි අහන්න ගැටලුව සසම්භාාවී ලෙසගත් විදිලිබුබුලක් අඩු ආයුකාලයක් සහිතවීම. එතන මට ඉස්සලම ඩියයාාගන්න පුළුවන් මේ විදියට. නොවීම කියලා යහන්නේ මං ඉස්සලම සොයනා පහසේෙන්ම අඩු ආයුකාලයක් වීම. එතන ඒනිසා මේ මුලු සම්භාවිතා ප්‍රමේය. පුෘක් සටහන ැන්දොත් ඒකෙන් ගන්නත් පුළුවන්. එතන මේ සුළු කරගන්න එතන මං ඒවාගේ සුළු කලා. තර දශුම නැත්තං ඔය වගේ ප්‍රකාශණ සුළු කිරීම මට ඕන මේ පිළිතුර නෙවෙයි. මට අවශ්‍ය කරන්නේ අඩු ආයුකාලයක් නොවීම. ඒ නිසා එක අඩුකිරීම මේ සම්භාවිතාවේ. ඒ නිසා මටල බෙනවත් නමසේ ඇැත්ත අයබෙදීම ද ආහයි. එතර ඒක ඒවිජන ලිවෝම් ප්‍රමාණවත් ඕන සුළු කල ලියන්නත් පුළුවන්. එත අපි අනවා දැන් අවසාන ගැටලුවට මේක සංඛ්‍යානය හා සම්බන්ධිත ගැටලුවක්. අපිටික් කියෙව්වතින් පාසැලක ක්‍රීඩා උත්සභයකට සහභාග වූ අමුත්තන් විසි පස් දෙනයි. රතු පැහැ මෝටර් රථවලින් පැමිණි සංඛ්‍යාව අඩුමයි එකතුන්නයි. එතන මේ වගේ ව්‍යා්තියක් සකස් කරගත්ත නම් පහසුයි. මං ගැටලුව කියවන ගමන් ව්‍යාප්තිය සකස් කරනවා නිල් පැහැ රථවලින් පැමිණි සංඛ්‍යාව පහයි. කොළ පැහැ රතවලින් පැමිණි සංඛ්‍යාව අටයි. ඊට අමතරව සුදු සහකලු. එත සුදුර මෝට රතවලින් පැමිනිි සංක්‍යාව දන්නේ නෑ. මේ සංක්‍යාව ද න්නෙත් නෑ. නමුත් අපි තව දත්තයක් දන්නවා. කලු පැහැ රතවලින් පැමිනි සංක්‍යාව සුදු පහැරතවලින් පැමිනිි සංඛ්‍යයාාවට බඩා අඩුයි. ඒක අනේ බයි විශාලයි. එතන මේ ව්‍යාපතිය පොඩ්ඩක් වරදින්නත් පුළුවන්. මොකද හේතුව මේ එක්වල අගේ අනුව එක්සෙන්ද පුළුවන් පහහෝ අට මැද්දට. මෙතන්ට එන්නත් පුළුවන්. එතර අපිට ඒ එච්චරම් බැදගත්නෑ. පි අදල යන ්‍යාප්තිය මේ වර්ණය අනුව. ඊලාට අපිට මොකද භාවිත කරන්න පුළන් වැදගත්මදේ විසි පහ. ඒ කියන්නේ සම්පූර්ණ සංක්‍යාව මධ්‍යන්නේ කියන එක. එතන මේ ව්‍යාප්තිය මධ්‍ය්‍යය කියන්නේ එමනැත්තම් මේ සංක්‍යාත ඔක්කොම එකතු කළොත් හරියටම විසි පහයි. ඒ කියන තුන ධන පහ දන අට දන එක් ධන වයි සමානයි විසි පහයි. ඒක තමයි වැදගත්ම සමීකරණන්නේ. ඒ අපි ඒ සමීකරණය ලිව්වතින් මෙන්න මේ විදියට සකස්වේෙනවා. මේ එක්වලාගේ වයිබලාගේ අපි දන්නෑ. නමුත් මේක සුළු කරගන්න පුලුවන් තුනයි පහයි අටයි දාසයයි මේ පැත්තට වා ඒ නිසා එක් දන බයි සමානයි නමයයි. තා වැදගත් කරුණක් මේවා සංඛ්‍යාත ඒක යනෙ දන නිකිල. එතට එක් සහ බයි සඳහා ලැබෙන්නේ දන නිකිල අපි තව දෙයක් දන්නවා එක්සලාගේ තුරට වඩා වැඩි. තුර වෙන්න බෑ. හතර වුුණොත් එක් සමානයි හතර නං වයි සමානයි පහයි. ඒ වෙන්න පුළුවන් එක් සමානයි පහක් නං වයි සමානයි හතරයි. ඒකත් වෙන්න පුළුවන්. නමුත් මෙතල තවදත්වයක් තියෙනවා එක් වල අගය වයිවල්ට වඩා කුඩයි. ඒ නිසා එක් සමානයි පහක් නම් වයිසමානයි හතරයි. අපිට එක පිටිගන්න බෑ. ඒ නිසා මේ සමීකරණය මේ අසමානතාතෘපත කරන එකම විසදු මයි අපිට ලැබෙන්නේ. ඒ විසිඳ බ තමයි එක් සමානයි හතරයි. යිමානයි පහ බයි සඳහා පිළිතුර යවශ්‍ය සුදු පැහැ රතවලින් පැමිණි සංඛ්‍යාව. එක්සා වශ්‍යනය. නොමුත් අපිට එක්වයි ඔක්කම නිර්ණය කරන්න පුළුවන් ඒ නිසා සුදු පැහැ රතවලින් පැමිණි සංඛ්‍යාව හරියටම පහයි. එතන මේ තමයි අවසාන ගැටලුව සඳහා පිළිතුර. එතන මහිතන්න අපි දැන් ගැටලු දහයම සාකච්ඡා කල් අවසානයි, ට මේ ැටුලු පිළිබඳ අවබෝධයක් ලැබෙන්ට ඇති. එතන මේ ගැටලුත් අර ඉතිරි ැටලුත් ෝගලන්න නැත අද ලන්න පුළුවන්. එත ඒ අනු ෝගළන්ගේ කාලය සකස් කරගන්න. පහුගේ ප්‍රශ්පත්තු තියෙනවා ඒගේ මොුල් පේපර්ස් තිේනෝ කාලයක්ත් ඒකම සකස් කරගන්න. එත රේවිදීයට කරනගට සමහරවිට අමතක වූ තැන්. අපි ගැටලු සෑදීමේ දී අමත කරන තැන් වැරදි කරන තැන් සු කිරීමේ වේගේ ආදී දේබල්දිි බවැරදි කරගන්න පුළුවන්. එත ඒ අනුව, මේ විදියට තවත් මහන්සවීමෙන් මේ ඉතිරිකාලය තුළ උගලන්ට විභාගෙන් උසස් සාමාර්ථයකට මඟ පෑදෙනවා. ඒ අනුව විභාගෙන් උසස් සාමාර්ථයක් ලබා ගන්නාන්නෙසට මං ප්‍රාර්ථනය කරවා.